පාර්ලිමේන්තු මොකක් හරි විධිමත්ව කැඳවන්න ඕන. එක එක්කෙනා එක එක වෙලාවට නැගිටිනවා අපිටත් වැඩ තියෙනවා. අපිත් තව කාර්යයන් දාගෙන ඇවිල්ලා තිබෙනවා. මෙච්චර වෙලා හිටියේ ඊළඟ කතාවකට ලැබෙනවා කියන පදනම මත. මොකක් හරි විදියක් කතානායකතුමා හදන්න, නියෝජ්‍ය කතානායකතුමා හදන්න. හරිද? අපිටත් තව වැඩ තිබෙනවා. වෙන කාර්යයන් තිබෙනවා. ඊළඟ ආණ්ඩු පක්ෂයෙන් පස්සේ මට කතා වෙන්න තිබුණා. ජනාධිපතිතුමාගේ තුමට කතාව දුන්න නැවත අපි හිටියේ. මොකද්ද මේ වෙන්නේ? මොකක් හරි විධිමත්ව කරගන්න ඔබතුමා ගාව උදේ න්‍යාය පත්‍රයක් දෙනවා. ඒ න්‍යාය පත්‍රයට නම් සභාව මේවන්න බැරි නම් කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා සභාව දාලා යන්න. ඔයගලගේ වගකීම ඔයගොල්ලෝ කරන්නේ නැත්තම්. කරු මන්ත්‍රීතුමා මේක දවසක් මන්ත්‍රීවරුන්ට තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. මේක එක දවසක් නෙවෙයි. ඔබතුමාත් ඔය වර්ධම කරනවා. අපි හැමදාම මේක දරාගෙන ඉන්න ඕනද? කරු මන්ත්‍රී හැමදාම බලාගෙන ඉන්න ඕනද? ඔබතුමා මුලාසනයට චෝදනා කරන්න එපා. ඔබතුමා මුලාසනය තමයි ඒක තියෙන්නේ. ඇමතිවරුන්ට ඔය විදිහටම මැදින් ප්‍රශ්න අහනවා. ඉතින් විපක්ෂ නායකතුමාගේ අවස්ථාව තමයි එතුමාට දුන්නේ. මම විපක්ෂ නායකතුමාගේ අවස්ථාව වෙලාව ගැටලුවක් නැහැ. ඔබතුමාට දැන් අවස්ථාව තියෙනවා. මම වෙලා මොකක් හරි විධිමත් භාවයක් තියෙන්න. හරිද? මොකක් හරි විධිමත් භාවයක් තියෙන්න සභාවක. ඔව්. පුෂ්පකුමාර මහත්තයා කරන්න ඕන විනාඩියක් ඒ කාලේ ගත්තා. ඊට පස්සේ නැවත විපක්ෂ නායකතුමත් එමගේ ජාතික ජනවේගේ නායකතුමත් ගන්නවා. එහෙම නෑ එතුමගේ කතාව කරුවන් අපිට නෑ අපිට නෑ සමාවෙන්න නෑ එතුමගේ කතාව කරන්නේ කාලය නෑ ඉන්න ඔබතුමා ඉන්න ඔබතුමා මේ හැමදාම දවස කන්න එපා. අපිට කතා කරන්න නියමිත වෙලාව සභාව කල් තියලා හරි දෙන්න. හොඳයි හරි කරුවන්තුමා. දැන් අනුරකුමාර මහත්තයාගේ වෙලාව ගන්න. ඔව් ජනාධිපතිතුමා නියෝජ්‍ය කතානායකතුමනි මම කනගාටුව මම එතුමාට ප්‍රකාශ කරනවා. ඒත් මේ විෂය දෙකම බාර ඇමති හැටියට මම බැලුවේ යම් කිසි ප්‍රකාශයක් ක්‍රම දැනුම් දීලා තිබුණා මට පුළුවන් අවස්ථාවේදී කතා කරන්නම් කියලා. කොහොම හරි මෙතුමාට උවමනායි කාලේ දෙන්න ඕන මිනිත්තු 20ක් දෙන්න අපිත් දෙන්නම් කාලයක්. හොඳයි. කියන්නේ මම කියන්නේ අපි මොකක් හරි විධිමත් විදියට සභාව මේවන්න. මම අදගෙන විතරක් නෙවෙයි කියන්නේ මම මේ දිගටම කියන්නේ. මේ සභාව මේ ආයාලේ යන ඕන ඕන විදිහට ඕනෙන් දේවල් කරන සභාව බවට පත් කරන්නේ නැතුව කතානායකතුමාගේ නියෝජ්‍ය කතානායකතුමාගේ වගකීම තමයි සභාව විධිමත් විදිහට මෙහෙවන එක. මේ සභාව දෙස බැලුවත් සභාවෙන් එළිය යකින් ඇහුවත් මේ සභාව විධිමත් ලෙස මෙහෙවන්නේ නැති බව පැහැදිලියි. ඔබතුමාලගේ වගකීම ඔබතුමාලා ඉටු කරන්න කියලා තමයි මම කියන්නේ. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මම හිතනවා තාක්ෂණය පිළිබඳවත් ආයෝජනය පිළිබඳවත් මේ අමාත්‍යංශය තමයි අපේ රටේ අනාගතේ තීන්දුව කරන ආයතන. අපි තාක්ෂණය කොච්චර අලුත් පියවරයන්ට යන්න පුළුවන්ද කියන සාධකය අපේ ආර්ථිකය අපේ රට කොච්චර දුරට ගෙන යාවිද කියලා තීරණය කරයි. අපි නිවැරදි තැන්වලට අපේ අත්‍යවශ්‍ය වෙන ආයෝජන අපි මොනතරම් ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන් වේද කියන සාධකය මත අපිට අපේ රටේ ආර්ථිකය කොතෙන්ට ගෙනියන්න කියලා තීරණය කරන්න පුළුවන්. එනිසා මේ ආයතනයන් දෙක ඉතාමත් වැදගත් ආයතනය. නමුත් අපි චුට්ටක් ආපවරලා බැලුවොත් මා දැන් මේ ආයෝජනයන් පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ විවිධ අදහස් ඉදිරිපත් කරා. මම ඔබතුමාට කියන්න කැමතියි 2010 අපි ගත්තොත් 1978 ඉඳන් 2021 දක්වා ලංකාවට ඍජු ආයෝජන ඇවිල්ලා තියෙන බිලියන 20යි. නමුත් අපි වියට්නාමේ බැලුවොත් 2010 ඉඳන් 2021 දක්වා ඒ අවුරුදු 11ට බිලියන 178ක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපි දකුණු කොරියාව බැලුවොත් 2010 ඉඳන් 2021 දක්වා බිලියන 233ක් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ආයෝජනයන් පිළිබඳව මුන්න සුරංගනා කතා කිව්වත් මහා පොළොවේ යථාර්ථය අපි නිවැරදි ආයෝජන ගෙන්නා ගැනීමට සමත් වෙන්නේ නැහැ. සාපි ආපු ආයෝජන දිහා බලන්න. පෝට් සිටි ගැන කියන්න පුළුවන්. හම්බන්තොට වරාය ගැන කියන්න පුළුවන්. දකුණු වරාය ගැන කියන්න පුළුවන්. දැන් බටහිර වරාය ගැන කියන්න පුළුවන්. සහ පුනරින් වල අදානි ව්‍යාපෘති ගැන කියන්න පුළුවන්. හැබැයි මේ කිසි ව්‍යාපෘතියක් මම හිතන්නේ අපි හදා ගන්න ලද ආර්ථික න්‍යාය පත්‍රයක් කරා අපි මේ ආයෝජන කැඳවා ගත්තා නෙවෙයි. භූදේශපාලනේ ඒ රටවල් වල තිබෙන උවමනාවන් මත තමයි මේ ආයෝජනය අපිට වැඩිපුර ගලාගෙන ආවේ. හම්බන්තොට වරාය චීන ආයෝජනයක් ඉන්නේ අපේ ආර්ථික සැලැස්මකටද? දකුණු වරායට චීන ආයෝජනය ඉන්නේ අපේ ආර්ථික සැලැස්මටද? බටහිර වරායට ඉන්දියානු ආයෝජන එන්නේ අපේ ආර්ථික සැලැස්මද? නෑ මා හිතනවා ඒවා භූදේශපාලන ඇති වී තිබෙන ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ආයෝජන එන්නේ. ඒ නිසා අපි අසමත් වී තිබෙන අපි සකස් කරන ලද ආර්ථික වැඩපිළිවෙලට අනුරූප වන පරිදි ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා අපි අසමත් වී තිබෙනවා. අපි ඍජු ආයෝජන ප්‍රතික්ෂේප කරනවානේ ඍජු ආයෝජන කැඳවා ගත යුතුයි. හැබැයි ආකාර කීපයක්. එකක් අපිට ඒ ආයෝජනයන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සමහර අපිට හැකියාවන් අවස්ථා තිබෙනවා.
නමුත් ඒ අවස්ථාවන් උත්පාදනය කර ගැනීම සඳහා අපිට ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා ආයෝජන කැඳවා ගැනීමට අපි පක්ෂපාතී. ඒ වගේම සමහර ශේෂ්ත්‍ර තිබෙනවා අපිට තාක්ෂණයේ. ඒ තාක්ෂණය කැඳවා ගැනීම සඳහා අපි මේ ආයෝජනයට පක්ෂපාතී. හැබැයි මම දැනගන්න කැමතියි චීන සමාගමේ පෙට්‍රල් සෙට් 250ක් දෙනවා පෙට්‍රල් විකුණන්න. ඒක ආයෝජනයක්ද? ඒක අපේ ප්‍රාග්ධනය සපයා ගැනීමක්ද? එතන අපි තාක්ෂණය කැඳවා ගැනීමක්ද? මේ ඩඩ්ලි මුදලාට දුන්නනම් ඔය සෙට් 250 කරනවා. ඒක ආයෝජන නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. අපි ආයෝජනවලදී විශාල සැලකිලිට භාජනය කරන්න ඕනකම තිබෙනවා. අපි රුපියල් වලින් බිස්නස් කිරීම සඳහා ආයෝජන කැඳවිය යුතුද? සමහර ශේෂ්ත්‍ර අවශ්‍ය කියලා මම හිතනවා. හැබැයි අපි වැඩිපුර ඩොලර් වලින් ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන වලට ප්‍රමුඛතාව දී යුතුයි. ප්‍රාග්ධන අවශ්‍යතාවේ, තාක්ෂණ අවශ්‍යතාවේ සහ ඩොලර් උත්පාදනය කිරීම අරමුණු කරගත් ආයෝජනයට අපිට ප්‍රමුඛතාව දී යුතු තිබුණා. දැන් ජනාධිපතිතුමා විසින් කිව්වා අපිට පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍ර විශාල විභවයක් තියෙනවා කියලා. ඔබතුමාගෙන් මම දැනගන්න අපි කවුරුත් දන්නවා ඒක. ඉතාමත් හොඳ විභවයක් තිබෙනවා. අපිට සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් විදුලි උත්පාදනය කරන්න පුළුවන්. ඒ අපේ රටේ පරිභෝජනයට වඩා අධික මේ විභවයක් අපිට තිබෙනවා. ඒ නිසා ඒ අනිවාර්ය ලෙසම විදුලිය අපිට ගෙන යන්න වෙන්නේ කන්ටේනර් වල නෙවෙයි, ගබඩා කරලා එහෙම නෙවෙයි. අපිට ගෙන යන්න වෙන්නේ රැහන් පද්ධතිය හරහා. ඒ නිසා අපිට ආසන්නම ඉන්දියාව, ඒ නිසා අපිට අත්‍යවශ්‍ය විදුලිය අපිට ඉන්දියාවත් එක්ක ගනුදෙනුවක් කළ යුතුව තිබෙනවා. ඒක අපි පිළිගත හැකියි. හැබැයි අපි ඒ ආයෝජනය කරන්නේ කොහොමද? මේ හැම ආයෝජනයක්ම තිබෙන්නේ මොකද්ද? නියමිත ටෙන්ඩර් පටිපාටියක් ඇඳවා නෙවෙයි. තමන් විසින් තෝරා ගන්න ලද කෙනෙක් කරා යටි ගනුදෙනු හරහා සිද්ධ වෙච්ච ආයෝජනයක්. ආම්බන්තොට වරාය ගත්තත්, කොළඹ දකුණු වරාය ගත්තත්, බටහිර අදාණ්ඩ දීපු ව්‍යාපෘති ගත්තත්, පුනරීම් ව්‍යාපෘති ගත්තත්, මේ සියලුම ව්‍යාපෘති එකක්වත් නිවැරදි පරිදි ටෙන්ඩර් කැඳවීමට භාජනය කරලා නැහැ. අඩුම තරමේ මා ඔබ හිතනවා නම් අපිට අතිරේක විදුලි අපි ලබා දිය යුතු ඉන්දියාවට කියලා. ඉන්දියාව ඇතුලේ ටෙන්ඩර් කැඳවන්න. අදානිට ඉන්දියාව ඇතුලේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බල ව්‍යාපෘතියක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමුන්වන්සල් ඇග්‍රීමෙන්ට් එකක් අත්සන් කරා G2G ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් කියලා. හැබැයි එහෙම සිද්ධ වෙලා නැහැ. මේක ගවර්න්මන්ට් ආයතනයක් නෙමෙයි, පෞද්ගලික ආයතනයක්. හරිද? එහෙනම් තමුන්වන්සල් මොකද කරන්නේ? අඩුමතර ඇයි මේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකට යන්නේ නැත්තේ? මම දැන් දැනගන්න කැමති ඔබතුමා ඉන්න නිසාම විශේෂයෙන්ම තමුන්වහන්සේලා මම දන්න විදියට කැබිනට් මණ්ඩලය අද ඊයේද රැස් වුණා. ඊයේ හවස වෙන්නේ නැති. මම දන්න විදියට කැබිනට් මණ්ඩලයට මෙන්න මේ කැබිනට් පත්‍රිකාව එනවද? ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අපිට ඉතාමත් හොඳ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා හොඳ විභවයක් තියෙන බව අපි දන්නවා. දැන් මෙගාවොට් 700ක විදුලියක් වේගවට් 800ක බලාගාරයක් අපි උදකරන සැලසුම් ගතන කිලිනොච්චි පුනකරින් වැවි මේගවට් 800ක්. ඒතොර දැන් ඒගොල්ලෝ විදුලිය නිෂ්පාදනය කරලා අපිට විදුලිය ලබා ගැනීම සඳහා අපි පවර් පර්චේසින් ඇග්‍රීමෙන්ට් එකක් සයින් කරන්න ඕන. දැන් මම දැනගන්න කැමති ඒගොල්ලෝ නිෂ්පාදනය කරන විදුලිය අප මිලදී ගන්න අත්සන් කරන ගිවිසුමේ ගාණ කීයද? $115. හරිනේ. $115 කඩේ රුපියල් 50ක් පමණ වෙනවා යුනිට් එකක්. ඊට වඩා අඩු නම් මට කියන්න. එතකොට දැන් අපේ රටේ පුරවැසියන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. සූර්ය බලයෙන් සුළං බලයෙන් විදුලි නිෂ්පාදනය කරාට පස්සේ තමන්ගේ විදුලි බිල්පත අඩු වෙයි කියලා. හැබැයි අපි අවුරුදු 9කට ඇග්‍රීමෙන්ට් එකක් ගහන්න යනවා. ඔබතුමා ජනාධිපතිතුමා ඊට අමතරව කරුණක් තියෙනවා නම් පැහැදිලි කරන්න කමක් නැහැ. ගරු ජනාධිපතිතුමා. ඔව්. පුනකරින් වැඩසටහනේ ඒ අය ඒ වැවත් හදලා අක්කර 20,000ක් අපිට විශේෂයෙන්ම මේ අපිට අවස්ථාව තියෙන ආපෝ යලි වගාවට යොදවන්න. ඒත් මේක වෙනලා තියෙන ඔස්ට්‍රේලියාව යුනයිටඩ් සෝල සමාගම. යුනයිටඩ් සෝල සමාගමින් ගෙනාවයකට මීට අමතරව ලංකාවේ ආසියාවේ ලොකුම බැටරි ස්ටෝරේජ් බැටරි අඟා පවත්වන කෑල්ලත් එතනදී පළවෙනි වතාවට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවට ගෙනාවෙක් ගැන විශේෂයෙන්ම ලංකාවට ඇවිල්ලා තියෙනවා මුළු ආසියාවම ලොකේ. ඒ කියන්නේ අපිට මින් පස්සේ මේ වටේ බැටරි ස්ටෝරේජ් හදන්න පුළුවන්. ආණ්ඩුවෙන් නම් කිව්ව 1400 මෙගවට් දාන්න කියලා. ඒත් මේක කරන්න
විශේෂයෙන්ම අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ඔතනේ තියෙන ওই පත්තරේ ඊයේ කතා කර ඊයේ අනුමත කරපු එක අද එනවා නම් ඒක එන්න තියෙන අමාත්‍යංශය ඇතුලේ. හරි. ඉතින් අපි දාන ඉතින් මට කතා කරන් දෙන්න. මේ මේක අපි දන්නවා ඉංජිනේරුව මේ අයට ඕන ලීස් කෝස්ට්. ලීස් කෝස්ට් කියන්නේ අපිට ගන්න තියෙන ගල්ලඟුළු. නැත්තම් තෙල්. ඉතින් ගල්ලඟුළුයි තෙල් වලින් උයි ඇත්ත වශයෙන්ම කොමිසම් වෙනවා. මේ සූර්ය බලයෙන් උයි මේ හුලං වලින් උයි කොමිස් ගන්න බෑ. අපි අනික නෑ මම මේ සම්පූර්ණ නෑ එමුතුමා ඔය සම්පූර්ණ මිල ගැන මම කියන්නම් අපේ ඇමතුමාට ඇවිල්ලා ඔව් ඇවිල්ලා එතුමා ඇවිල්ලා එක කියනවා ඒ ගැන බය වෙන්න එපා ඒත් මම මෙතන කිව්වේ අපිට තියෙනවා net zero වලට යන්න එතකොට අපිට මේ යොදවන්න තියෙනවා අනික දැනට අපි දන්නවා renewable energy cost are more than the present ones it will come down but මේක එහෙම මේකක් වෙලා නෑ මේක එවලේ ඉඳන් ඉංජිනේරු කට්ටියක් විරුද්ධ වෙලා තියෙනවා. මම අලුතෙන් කියන්නකෝ. අපි ඇවිල්ලා 2003 නොරිච්චෝලේ නැවැත්තුවා. මොකද ඒ ස්ථානේ හොඳ නැහැ. ස්ථානේ තිබුණේ වෙන තැනක. ඒ තියායට ඕන උමේ නොරිච්චේලා හදන්න. තිරුකුණාමලේ නැත්තම් වෙන තැනක හැදුවා නම් ওই ප්‍රශ්න එන්නේ නැහැ. ඊළඟට අපි කිව්වා මේ වගේම ඇවිල්ලා දාන්න කියලා මේ 2015 ඉඳන් අපේ අහපාලා ආණ්ඩුව කාලේ ඔය එකක්වත් ගේන්න විරුද්ධ වුණානේ. ඉතින් මේ ගැන කතා කරේ ඔක්කොම දෙයි. ඒත් ඇමතුමා එන්න ඇමතුමා ආවම ඇමතුමා සම්පූර්ණයෙන්ම මේ ගැන එතුමා තමයි මේ ගැන කතා කරලා අපිට යෝජනා කරේ අනික හුඟක් සමාගම් ඉල්ලන්නේ අවුරුදු 30ක් නැත්තම් 40ක් අපේ නීතිය තියෙන්නේ 20යි අපිට දැන් එක සංශෝධනය කරන්න තියෙනවා 40 වෙනකක් ඒ ආයත 30ක් දීලා අපි අන්තිම අවුරුදු 10 අරගෙන වැඩක් නැහැ එහෙනම් අනික් රටවල වගේ ඒත් මම බලාපොරොත්තු වෙනවා මේ ගැන එයි කියලා මොකද මේකට විශාල විරුද්ධත්වයක් තිබුණා විදුලි බල මණ්ඩලය ඉතින් මේ කියන විදිහට යනවනම් අපේ රට දියුණු කරන්න අපි මේ තත්ත්වයේ ඉන්නේ විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් මේවට විරුද්ධ වුනේ නිසා අපි ඇත්ත කතා කරමු ඉතින් ඇමතුමා ආවෙන් පස්සේ ඇමතුමා කතාවට ඇහුම්කන් දීලා ඊට පස්සේ ඕනනම් වෙනම ඇමතුමා හම්බෙලා කියන්න මම ඒ නිසා මම වැඩි වෙලා ගන්න නැහැ මෙතනින් ඔබතුමා මේක ඉදිරිපත් කරපේගම ස්තුතිවන්ත වෙනවා මම සිතේ නියෝජ්‍ය කතානායකතුමනි දැන් විදුලි බලය ඩීසල් වලින් හෝ නැප්තා වලින් නිෂ්පාදනය කරන කොටත් ගල්ලංගර වලින් නිෂ්පාදනය කරන කොටත් කොමිස් කතාවක් කියනවනේ කවුද කොමිස් ගේන්නේ ගල්ලංගර පංචාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව හොයලා බලන්න ඒ වාර්තාව පිටිපස්සේ ඉන්න කවුද ගල්ලංගර වලින් කොමිස් ගේවුවේ අමාත්‍යවරයා සබත්තා සියල්ල තියෙන එක ඇතුලේ ඊළඟ තමුන්නාංශ කිව්වා ඩීසල් වලින් කොමිස් ගේවුවා කියලා අර ඒ පිළිබඳ වාර්තාව හොයලා බලන්න කවුද මම කියන්නේ මම ඉංජිනේරුවා වෙනුවෙන් පිළිතුරුනේ මම ඔබතුමා ගොඩක් කිව්වනේ අතකර ජනාධිපතිතුමා හරි පිට වෙලා යන්නේ නිසා මම කියන්නේ මේ හැම එකේම අපි එකක් දන්නවා ඔය දේශපාලඥයන් කෑ ගහන්නේ ඒක නෙමෙයි මේ හැම එකේම ඉන්නවා නිලධාරීන් කීප දෙනෙක් හම්බ කරන්න ඔක අහලා බලන්න ඔය නිලධාරීන් ඉන්නවා ඇමතිවරු පිටියත් නැතත් ගත්තත් නැතත් ඔක කරන නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා බව මිස තේ ඔබතුමාට හැබැයි අමාත්‍යවරයා කැමති ඒ වගේ නිලධාරී කණ්ඩායම තියාගන්න. මොකද අමාත්‍යවරයාට අමාත්‍යවර වංචා දූෂණ නාස්තිය යෙදෙන බව දැනමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලේකම්වරයාට හරි තව නිලධාරියෙකුට කියන්න බෑ හොරකම් කරන්න එපා කියලා. හරිද? කක්කුට්ට ඇදේට යන ගමන් පැටවුන්ට කියන්න බෑ කෙලින් යන්න කියලා. කක්කුට්ට ඇදේට යන්නේ. හරිද? උඩ ඉඳන් ජනාධිපතිවරගේ ඉඳන් මතක තියාගන්න. මම කියන්නම් අනිත් ගනුදෙනු ටික ඔක්කොම කක්කුට්ටයි කක්කුට්ටගේ ගෝලයේ දෙන්නම සාගර රත්නායක ඇදේට යන්නේ. දැන් තෙල් ගැන මෙතෙන්ද කියන්නේ නෝ සාගර රත්නායක මොකද කරන්නේ? හරිද? ඒ නිසා ඇත්ත සාධාරණ කතාවක් කිව්වට පස්සේ තමුන්නාසලා කවුරු හරි පිළිගන්නවද? සෝලා පව සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කරන ඒකකයක් රුපියල් 50ට ගන්න ඕනද? සාමාන්‍ය ප්‍රවේශයෙන් හිතන් ඉන්න මොකද්ද? සූර්ය බලයෙන් විදුලිය හැදුනොම සුලම් බලයෙන් විදුලිය හැදුනොම අඩු මිලට විදුලිය හම්බ වෙයි කියලා. හැබැයි තමුන්නාසලේ කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාව කනුමත කරන් දෙනවා විදුලි ඒකකයක් රුපියල් 50යි. මම ගල්ලංගරුව වල පක්ෂපාති නේ. හැබැයි අද ගල්ලංගරුව වලින් ගතන රුපියල් 22යි. අද ගල්ලංගරුව වලින් ගතන රුපියල් 22යි. එහෙනම් කොහමද සූර්යාලෝකයෙන් හදන එක රුපියල් 50 වෙන්නේ? දැන් එතකොට ඉංජිනේරුවන්ට කොමිස් ගහන්නේ. ඉංජිනේරුවන් නෙවෙයි කොමිස් ගන්න මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේකක්වත් ටෙන්ඩර් ගඳවන්නේ නේ. මේවා දිගු කාලක ගිවිසුම් මේවා. අඩුමතරමේ නම් මෙහෙම ව්‍යාපෘතියක් තියෙනවා ටෙන්ඩර් ගඳවලා මිල ගණන් කරනවන්නකො. ඇයි යටින් කැබිනට් මණ්ඩලයට ගෙන අනුමැතිය දෙන්නේ? ව්‍යාපෘති පහක් තියෙනවා. ඒ නිසා
මේරටේ මේ බලසක්ති අර්බුදය තව තව වර්ධනය කරන මේ ව්‍යාපෘති හර මම මේ ගැන ගොඩක් කියන්න ඉතිරේ තුමා කියපු නිසා හරිද එනිසා විශේෂයෙන් ගත්තොත් අපේ රටේ මේ මේ අපි කැඳවන ආයෝජන නෙවෙයි කොහොමද මේ ආයෝජන වෙන්නේ දැන් මම දැනගන්න කැමතියි පුනරින් වල මෙගාවට් 500ක් අදානිට දෙන්න යනවා කීයද ඇග්‍රීමන්ට් එක දැන්ට සාකච්ඡා වෙමින් තියෙනක මට ආරංචි විදියට 1207මාරයි හැබැයි අදානි ඉන්දියාවෙන් ගන්න කීයද 1203මාරයි අදානි ඉන්දියාව ගන්න ඕන ටෙන්ඩර් කරලා හැබැයි ලංකාවේ අත යටින් අම්මගේ අප්පගේ බූදලද මේ රට මේ පාලකයන්ගේ කරුවන්තුමා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා හරිද මේ නිකන් මම කතා කරන්නේ ගල්ලංගුරු කාර්යම් වෙනුවෙන් එතුමා කිව්වේ ඒකද මම කතා කරන්නේ ඩීසල් කාර්යම් වෙනුවෙන් ඩීසල් ගල්ලංගුරු වල කොමිස් ගත්ත එතුමාගේ කැබිනට් මණ්ඩල කට්ටිය මම කියන්නම් එතුමා දන්න මේක එතුමාට ඕන මොකද්ද ඊළඟ ජනාධිපති ඡන්දයෙන් සහාය ගන්න මාතරින් සහාය ගන්න කොහොමද එච්චරයි එතුමාට අවශ්‍ය නැහැ රටට මොකද්ද වෙන්නේ තෙල් වලට මොකද්ද වෙන්නේ විදුලි බලයට මොකද්ද වෙන්නේ වැඩක් නැහැ ඊළඟ ජනාධිපති ඡන්දයෙන් සහාය ගන්න ඇති ඕල්සේල් හොරකම් කරන්න දීලා තියෙනවා හොරකම් බව දන්නම දැනගෙන ඇවිල්ලා මට කියනවා තෙල් කාර්ය වෙනුවෙන් පිටිහිටව ගල්ග මම තෙල් ගල්ලංගුරු මට එනිසා ගරු නියෝජක කාර්යකතුමනි අපේ රටේ මේ ආයෝජනයන් පිළිබඳ විශාල මිත්‍යාවක් හදලා තිබෙනවා හරිද අපි සම අපේ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ නීති රාමුව ශක්තිමත් වෙන්න ඕන ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතල පාසුකම් ශක්තිමත් කරන්න ඕන ආයෝජනයන් විවෘත ටෙන්ඩර් පටිපාටියෙන් කැඳවන්න සූදානම් වෙන්න ඕන අපේ රටේ මේ ආර්ථික ප්‍රපාතයට වැතුණුයි විවෘත ටෙන්ඩර් පටිපාටිය කියන්නේ නැහැ මෙල මට අහන හම්බන්තොට වරයි විවෘත ටෙන්ඩර්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි විවෘත ටෙන්ඩර්ද නැහැ නොරොච්චල බලාගාරේ විවෘත ටෙන්ඩර්ද නැහැ හම්බන්තොට වර මේ පෝර්ට් සිටි විවෘත ටෙන්ඩර්ද නැහැ CICT ජටිය විවෘත ටෙන්ඩර්ද නැහැ බටහිර වරාය විවෘත ටෙන්ඩර්ද නැහැ පුනරින් වල අදානික ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර්ද නැහැ දැන් වැවේ ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර්ද නැහැ මේ ඔක්කොම මේ සියයට සිද්ධ වෙන ගනුදෙනු මේමනේ මේ රට ප්‍රපාතයටපත් කරේ ඇයි අපේ ලෝකේ සෝලා නිෂ්පාදනය පිළිබඳ සමාගම් ඉන්නව ඒ සමාගමට විවෘත ටෙන්ඩර් එක කැඳවන්නක කැඳවලා කියනකො මෙන්න අපේ සම්පත විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් විසින් තාක්ෂණිකව මෙතර විභවතාවයක් තිබෙනවා ඒ විභවතාවේ හදන්න ඕගොල්ලන්ගේ තාක්ෂණේ තියෙනවද තාක්ෂණේ තියෙන කම්පැනි එන්න ඕගොල්ලෝ අපිට දෙන්න කීයටද ඇයි මේව මේසයට සාකච්ඡා කරන්නේ ඇයි මේ අතයට සාකච්ඡා කරන්නේ එනිසා මේ රට මේ ප්‍රපාතයට පත් කරේ මේ ටෙන්ඩර් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමන් හඳුන්වන අය තමන් දන්න අය තමන්ගේ කොම්පැනිකාරය සාගල ජනාධිපතිලා ලේකම්කාරයාට අවසන් කරන්න ගර්මන් යාට තමයි සමාරව දෙන්නේ හරිද සාගල ලේකම්රට කතා කරන කෙනා එයාට තමයි දෙන්නේ හරිද එහෙම තමයි මේ රට ප්‍රපාතයට පත් කරේ එනිසා අපි කියන්නේ මොකද්ද මම එකයි කිව්වේ එතුමට මම කිව්වේ මෙතන සෝලවල නිෂ්පාදනය කරන රුපියල් 50ක් වෙන එක වැරදි ඒක නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරාද හරි සමාගම තෝරාගත්තද ඒකටයි තුම පිළිතුරු දෙන්න ඕන හොඳයි අවසන් කරන්න ගමන් මේ ඩීසල් ගැන ගල්ලංගුරු ගැන මට කියන්න ඉන්න එපා හරි මම දන්නවා ඒක එතුමට වඩා හොඳට දන්නවා මොකද ඩීසල් වලින් කරේ කවුද ගල්ලංගුරු වලින් ගැහුවේ කවුද දැනුත් මොකද සිද්ධ වෙමින් තිබෙන්නේ ඒ සියල්ල අපි හොඳට දන්නවා බාල තෙල් ගිනාවේ කවුද අවසන් කරන්න ගමන් තුමා මෙරට ප්‍රපාතන පත් කරේ කවුද බලශක්ති ක්ෂේත්‍ර අරුබුදක් නිර්මාණය කරේ කවුද මේ එක එකක්වත් රහස් නෙමෙයි මේ රටේ ජනතාවට අවසන් කරන්න ගමන් තුමා අපි කියන්නේ මොකද්ද අඩුම තරමේ අපේ රටේ පුනර්ජනනීය බලසේ ශක්ති ක්ෂේත්‍රය වර්ධනය වීම පිළිබඳව පරිසර හැම විතරක් නෙමෙයි මේ රටේ ජනතාව බලන්නේ හරි බොහොම ඉස්සතේ උතුමාට මේට වඩා අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ අවසන් කරනවා විනාඩිය මේක බලන්නේ පරිසර හැම විතරක් නෙමෙයි පුරවැසියන් බලන්නේ තෙල් වලින් හදනකොට පරිසර විනාශ වෙනවා මේ සූර්යාලෝකයෙන් හදනකොට පරිසර විනාශ වෙන්නේ නැහැ කියන කරුණ විතරක් නෙමෙයි තෙල් වලින් හදනකොට ගාන වැඩි සූර්යාලෝකයෙන් හදනකොට ගාන අඩු වෙයි කියලා මිනිස්සුන්ගේ අපේක්ෂාවක් තියෙනවා හැබැයි එහෙම අඩු වෙන්නේ නැහෙනි. හරි බොහොම ඉස්සතේ ඔබතුමාට මීට වඩා කාලය දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ආයතන පාර්ලිමේන්තුවේ යාලි කරන්නේ කියලා මම ඉල්ලනවා. බොහොම ඉස්සතේ